දැන් ලෝවට හිරු විශේෂාංගය. තුන්දින නිල සංචාරයක් සඳහා කියුබාවට පැමිණි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කියුබානු නායක රවුල් කැස්ට්‍රෝ මුණ ගැසුණා. එහිදී සාකච්ඡාවට භාජනය වුණේ මානව හිමිකම් සහ ඇමරිකාව යටතේ පවතින ගුවන්තනමු සිර කඳවුර පිළිබඳවයි. ඇමරිකාව කියුබාවට පනවා ඇති වෙළඳ සම්බාධක පිළිබඳවද මෙහිදී කියුබානු නායකයා සිය අවධානය යොමු කළා. කෙසේ නමුත් ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේ එම සම්බාධක ඉවත් කිරීමට නම් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු බවයි. දැන් ස්පෝර්ට්ස් කෝන. ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග තරගය කඩුලු 3කින් ජය ගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගය පැවැත්ුණේ බැංගලෝර නුවර චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිවාසී විදාගත් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පන්දුවයි මුතුරා ගත්තා. බංග්ලාදේශයේ නියමිත පන්දුවර 20 තුල කඩුලු 5ක් දෙවිරස් කළ ලකුණු සංඛ්‍යාව 156ක්. ප්‍රවේගකාරී ප්‍රතිහරණයක නිරත වූ මොහමඩ් මහමදුල්ලා පන්දු 29 කදී නද විලකු 49ක් ලබා ගත්තා. ඔහුගේ රිමට 4 පහර 7ක් සහ 6 පහරක් ඇතුළත් වුණා. ෂකිඩ් අල් හසන් ලකුණු 33යි. පන්දුවේදී ඇඩම් සැම්පා ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා. ෂේන් වොට්සන් කඩුලු 2ක් දෙන හෙළුවා. පිළිතුරු නිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානුවන් කඩුලු 7ක් දෙවී ලකුණු 157ක් ලබාගෙන තරගයේ ජයගත්තේ පන්දුවර 18යි පන්දු 3ක් වැය කරමින්. අගනායනිම ගොඩනැගූ උස්මාන් කවාජා තම පළමු පන්දුවර 20 අර්ධශතකයේ විසින් ලකුණු 58ක් රැස් කළා. ඒ 4 පහර 7ක් සහ 6 පහරක් සමගින්. ග්ලෙන් මැක්ස්වෙල් 4 පහර 2ක් සහ 6 පහර 2ක් සමග වේගවත් ලකුණු 26ක් රැස් කළා. ෂේන් වොට්සන් ලකුණු 21යි. පන්දුවේදී ෂකිබ් අල් හසන් කඩුලු 3ක් සහ මුස්ටෆිසු රහමන් කඩුලු 2ක් දෙන හෙළුවා. තරගයේ වීරයලසින් සම්මාන දිනාගත්තේ ඇඩම් සැම්පා. මේ ජයග්‍රහණත් සමග ලෝක කුසලාන සුපර් 10 වටේ දෙවන කාණ්ඩයේ 3 ස්ථානය දක්වා ඉහළට පැමිණෙන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා. Sports Corner.